කොහොමද මගේ යාළුවා හැමෝටම අදත් ඔයාලා සන්තෝෂයෙන් ඉන්නවද කියලා මම විශ්වාස කරනවා. අද දවසේ ගොඩාක් ලස්සනට ඉරපායලා තියෙන ලස්සන දවසක්. ඉතින් මේ ලස්සන දවසේ ඔයාලගේ මුළු ඇඟම ලස්සන කරගන්න පුළුවන් ස්මූති ඩ්‍රින්ක් එකක් හදන විදිය තමයි අද මම අරගෙන ආවේ. ඔයාලා මේ දකින මෙන්න මේ ඩ්‍රින්ක් එක හදන විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක ස්මූති ඩ්‍රින්ක් එක. මේ ඩ්‍රින්ක් එක ඔයාගේ ස්කින් එක ලස්සන කරනවා විතරක්ම නෙමෙයි ඔයාගේ හිමොග්ලොබින් මට්ටම අයන් මට්ටම ඒ වගේම ඔයාගේ ඕවරෝල් හෙල්ත් එකම වැඩි දියුණු කරනවා. මම අද මේ ස්මූති ඩ්‍රින්ක් එකට ඇඩ් කරන්න යන දේවල් වලට අමතරව මේ ඩ්‍රින්ක් එක ටේස්ට් කරගන්න ඔයාලට කැමති විදිහකට දේවල් ඇඩ් කරගන්න වෙනස් කරගන්න පුළුවන් ඔයාගේ රසය අනුව. ස්මූති එකක් විදිහට බොන්න අකමැති අයට මේ විදිහට පෙරලා පානය කරන්න පුළුවන්. ඒ වුණාට මම මේ වෙලාවේ ස්මූති ඩ්‍රින්ක් එක හැදුවේ පෙරුවට පස්සේ ඒකේ තියෙන හොඳම න්‍යූට්‍රිෂන් ටික අයින් වෙලා යනවා. ඉතින් ඔයාලා මේ විදිහට පෙරලා පානය කරන්නේ නැතුව නිකම්ම පානය කරනවා නම් ඔයාලගේ ශරීරයට හොඳට ෆයිබර් ලැබෙනවා. ඒ කියන්නේ කෙඳි සහිත ආහාරයක් විදිහට මේක ඔයාලගේ ශරීරයට ඇතුල් වෙනවා. අපි ශරීරය ඇතුළත පෝෂණයක් දෙන්නේ නැතුව අපේ ස්කින් එක අපේ ලස්සන කවදාවත් හදාගන්න නම් හිතන්න එපා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ඇඟ ඇතුළ ලස්සන කරගන්න ඕනේ. ඔයගලගේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරගන්න ඕනේ. එතකොට තමයි ස්කින් එකේ තියෙන ගොඩාක් ප්‍රශ්න වලට ඔයාලට පර්මනන්ට් විසඳුමක් හම්බෙන්නේ. ඉතින් ඕගොල්ලෝ తాවකාලික දේවල් වලට යන්නේ නැතුව මේ වගේ ඇඟ ඇතුළෙන්ම මුලින්ම ලස්සන වෙන්න පටන් ගමු. මේ ඩ්‍රින්ක් එක ඔයාලට හැමදාම උනත් බොන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මාසයක් එක දිගට බීලා ඊට පස්සේ සතියකට දවස් දෙකක් දවස් තුනක් වගේ බොන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මට වගේම අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන් මේ ඩ්‍රින්ක් එක බිව්වට පස්සේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එදා ඉඳන්ම රැඳලා හිටපය දන්නවා මගේ ස්කින් එක කොහොමද තිබ්බේ, අද මම කොහොමද ඉන්නේ කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මේ ඩ්‍රින්ක් එක හදාගන්නේ කොහොමද, මේ ඩ්‍රින්ක් එකෙන් මම ලබාගත්තු ප්‍රතිඵල මොනවාද. ඉතින් ඔය හැමදේම මම තව පොඩ්ඩකින් කතා කරන්න යනවා. එතකල් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි වීඩියෝ එකේ ඉතුරු ටික බලනකම් ඔයාලා මගේ channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ වෙලාවේ subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට මගෙන් මේ වගේ වටිනා හොඳ වීඩියෝ notification ලබා ගන්න පුළුවන්. ඔයාලා මේ දකින්නේ මීට ටික කාලයකට කලින් මගේ ස්කින් එක තිබ්බ විදිහ, මට තිබ්බ dark skin එක. ඒත් ඒක එන්න එන්න වෙනස් වෙලා අද පැහැදිලි clear skin එකක් මට හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලා දකින්නේ ඒ මට තිබ්බ ස්කින් එක තමයි. තවත් දෙයක් මම ඕගලන්ට කියන්න ඕනේ, මම මේ channel එක පටන් ගත්තට පස්සේ මගේ ස්කින් එක ෆෙයා නැති නිසා, මම සුදු නැති නිසා ගොඩක් අය මට වැරදි කමෙන්ට් පවා කරා. ඔයා සුදු නැහනේ, ඔයා ලස්සන නැහනේ, ඇයි බොරු දේවල් මිනිස්සුන්ට කියලා දෙන්නේ, ඉතින් මේ වගේ channel කරන අය ලස්සනට ඉන්න ඕනේනේ කියලා ඔන්න වගේ දේවල් කියලා මට ගොඩක් කමෙන්ට් කරපු අයත් හිටියා. ඉතින් මම ඒ කිසිම දෙයකට සැලෙන කෙනෙක් නෙමෙයි. මම මේ දේවල් වලින් හිත රිද්ද ගන්න කෙනෙක් නෙමෙයි. කලුවට කැතට හිටියත් මම හැම වෙලාවෙම හොඳට hina වෙලා ඉන්නවා. මම මගේ ලස්සන ගැන මම මගේ හිතටම වර්ණනා කර ගන්නවා. මම මගේ ලස්සන මම දකිනවා. ඉතින් අපිට නැති ලස්සන අපිට මැනිෆෙස්ට් කර ගන්න පුළුවන්. ඔයාලා මේ දකින මම ගත්ත ප්‍රතිඵල මම ඔයාලත් එක්ක බෙදා ගන්නේ හරිම ආදරෙන්. ඉතින් මම පාවිච්චි කරපු දේවල් මම ඔයාලට කියලා දෙන්නේ හරිම ආදරෙන්. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔයාලව වස විසින් ඈඩ් කරලා නැචරල් දේවල්, හර්බල් දේවල් වලින්, ආයුර්වේද දේවල් වලින් ඔයාලට ලස්සනක් අරගෙන එන්න. ප්‍රතිඵලයක් ලබන්න ටික කාලයක් ගියත් නිරෝගී සම්පන්න ප්‍රතිඵලයක් ඔයාලට ගන්න පුළුවන්. අපි දැන් යන්නේ ස්මූති ඩ්‍රින්ක් එක හදාගන්න. ඉතින් අපිට ඩ්‍රින්ක් එක හදන්න මුලින්ම මම ගන්නෙ කියුකම්බ. ඉතින් ඔයාලට පුළුවන් සුදු පාට කියුකම්බ එක ගන්න. මට මෙහි සුදු පාට කියුකම්බ එක හොයාගන්න බැරි වුණා. ඒ නිසා තමයි මම මේ ගර්කින් එක ගත්තේ. ඉතින් ඔයාලට සුදු පාට කියුකම්බ එක මේකට පාවිච්චි කරන්න පුළුවන්. කියුකම්බ වල විටමින් B සහ C අඩංගු වෙනවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා විටමින් C කියන්නේ අපේ ස්කින් එකේ තියෙන කොලාජින් සහ ඉලාස්ටින් මට්ටම වැඩි දියුණු කරන්න පුළුවන් විටමින් එකක්. කියුකම්බ වල අඩංගු වෙලා තියෙන්නේ වැඩිපුරම වතුර නිසා අපේ ශරීරය හයිඩ්‍රේට් කරනවා. ඉතින් ඒකෙන් අපේ ස්කින් එක හයිඩ්‍රේට් කරන්න පුළුවන්. ඔයිලි ස්කින් එක පාලනය කරන්න, ඩාර්ක් සර්කල්ස් නැති කරන්න, පිම්පල්ස් ඇති වෙන එක වළක්වන්න කියුකම්බ වලට පුළුවන්. එක ස්මූති ග්ලාස් එකක් හදන්නේ අද අපි. ඒ නිසා කියුකම්බකෙන් භාගයක් මේ විදිහට අරගෙන ඔගොල්ලෝ කපා ගන්න. ඊට පස්සේ මම පොඩි බීට්‍රූට් ගෙඩියක් අරගෙන ඒකෙන් භාගයක් මේ විදිහට කපා ගන්නවා. බීට්‍රූට් වල මැංගනීස්, පොටෑසියම්, අයන් හා විටමින් C අඩංගු වෙනවා. බීට්‍රූට් වලින් ස්කින් වලට වෙන ප්‍රතිඵලය තමයි ඇක්නි ස්කාස් නැති කරනවා, රින්කල්ස් එන එක නැති කරනවා, එතකොට ඩාර්ක් ස්පොට්ස් නැති කරනවා, කොණ්ඩෙ ගැලවිලා යන එක අඩු කරලා කොණ්ඩෙ වැවෙන්න බීට්‍රූට් උපකාරී වෙනවා.
ඉතින් බීට්රූට් කියන්නේ ස්කින් එක ග්ලෝ කරන්න පුළුවන් හොඳම අමුද්‍රව්‍යයක්. ඉතින් මේ ඔයාලා ස්කින් එකට ඇප්ලයි කරන එකක් නෙමෙයි කරන්නේ ඇඟ ඇතුළටම මේ පෝෂණය දාන ස්මූති ඩ්‍රින්ක් එකක් හදන එක තමයි කරන්නේ. ඉතින් මේ ඩ්‍රින්ක් එකෙන් ඔයාලට මේ කියන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ ඩ්‍රින්ක් එකට ඊළඟට පාවිච්චි කරන්නේ කැරට්. ඔයගොල්ලෝ හැමෝම දන්නවානේ කැරට් වලින් සුදු වෙනවා කියලා. ඒත් ඔයගොල්ලෝ හිතුවද කොහොමද කැරට් වලින් සුදු වෙන්නේ කියලා? කැරට් වල විටමින් A සහ ඔමේගා 6 ෆැටි ඇසිඩ් අඩංගු වෙනවා. ඉතින් මේ කැරට් වල තියෙන විටමින් A අපට හරියටම ලැබෙන්නේ ඒක ශරීරය ඇතුළට ගියොත් විතරයි. ඒකට හේතුව තමයි කැරට් වල තියෙන බෙටා කැරොටීන් කියන සංඝටකය. ඉතින් මේ සංඝටකය විටමින් A බවට පත් වෙන්නේ ශරීරය ඇතුළේදී විතරයි. ඉතින් අනිවාර්යයෙන්ම අපිට වැඩි ප්‍රතිඵලයක් ගන්න නම් මේක අනිවාර්යයෙන්ම ඇඟට ඩ්‍රින්ක් එකක් විදිහට පානය කරන්නම ඕනේ. ඉතින් එතකොට තමයි ඕගොල්ලන්ට ස්කින් එකට ඇප්ලයි කරනවට වඩා ප්‍රතිඵලයක් ඔයාලට ඇඟ ඇතුළට ජූස් එකක් විදිහට බොනකොට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කපාගත්තු බීට්‍රූට්, කැරට්, කියුකම්බර් මේ විදිහට බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මොකද මම මේක ජූස් එකක් විදිහට නෙමෙයි හදන්න යන්නේ ස්මූත් එකක් විදිහට. ඒ නිසා ඔක්කොම ටික වෙලාවක් හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ අවශ්‍ය කරන ටික දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේ ග්ලාස් එකටම තමයි මම ස්මූති එක හදලා දාන්නේ. ඉතින් ඒ ග්ලාස් එකෙම වතුර භාගිකුත් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඔක්කොම හොඳට ටික වෙලාවක් බ්ලෙන්ඩ් කරගන්න ස්මූති එකට එන විදිහට හොඳට ඒ ටික චොප් වෙන විදිහට. ඉතින් දැන් ඔයාලගේ ස්මූති එක හදලා ඉවරයි. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ හදුවට පස්සේ ග්ලාස් එකකට දාගන්න. ඔයාලට පෙරලා බොන්න ඕනේ නම් අර මම වීඩියෝ එකේ මුලින්ම කියපු විදිහට පෙරලා පානය කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට සජෙස් කරන්නේ මේ විදිහටම පානය කරන්න. ඉතින් මේකට මතක ඇතුව අනිවාර්යෙන් දෙහි බිඳු දෙක තුනක් එකතු කරන්න. ඒකට හේතුව මම ඔයාලට දැන් පැහැදිලි කරන්නම්. ලෙමන් හරි ලයිම් හරි මේ ඩ්‍රින්ක් එකට එකතු කරගත්තොත් ඒකින් කරන්නේ මේකේ තියෙන න්‍යූට්‍රිෂන් වර්ග වගේම අයන් හොඳට ඇඟට උරා ගන්න සලස්සන එක. එහෙනම් දැන් ඔයාලගේ ස්මූති එක රෙඩි. එහෙනම් අද ඉඳන් ඔයගොල්ලෝ පටන් ගන්න මේ ස්මූති එක බොන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ආයි තව දවසකින් හම්බෙමු.